හැත්ත වසම ඉස්සල්ලම නඩුව මොකක්ද කියලන බලන්නු වගේම ඒ නඩුව අනුව අපිව රෙපසන් කරන්න මන තාපව නියෝජනය කරන්නේ නීතිපති පාර්තමේන්තු නීතිපති පාර්තමේන්තු මේ සම්බන්ධ හොඳ අවධානයක ඉන්න මේ තීරණය ගන්න ඉස්සල්ලත් නීතිපති පාර්තමේන්තුවෙන් අහලයි කරේ මන් දන්න විදිහට ස්ටේ ඕඩර් එකක් ගන්න බැරිවේ. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්ලාම් බානෝනේ හදිසියේ ස්ටේ ඕඩර් එකක් ආවොත් එතකොට ඡන්දේ ප්‍රමාද වීමේ අවදානමක් තියෙනවා. ඡන්දේ ප්‍රමාද වුණොත් එතකොට අවදානමක් තියෙනවා ICC න් අපිත් එක ඇඟේ එල්ලෙන්න පටන් ගනීද අපේ කියලා. මොකද මේ ඒගොල්ලන් දීපු අන්තිම පොයින්ට් එක තමයි මේක. අපිටින් නඩුවක් කවුරු හරි දාලා එහෙම ප්‍රශ්නයක් උ මම විශ්වාස කරන්නේ නැහැ ICC ගේම දරුණු තීන්දුව ගනී කියලා. මොකද මම ICC එකේ බොහොම සම්බන්ධයෙන් මම ඩේවිඩ් රිචඩ්සන් උත් ඒ වගේම ඒගොල්ලන්ගේ CEO ලා මේ වගේම සභාපතිතුමත් එක්ක සම්බන්ධයෙන් මේ සම්බන්ධ සාකච්ඡා කළා. ඒත් මමලා දන්නවා අපේ අපි අවංකයි, අපි අවංකව මේක ඉදිරිපත් වුණා. අපි කිසිම ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. ඉතින් උසාවියකින් තීන්දුවක් ඇවිල්ලා යම් කිසි විදියකින් මේක ප්‍රමාද වුණොත් එතකොට අපිට ඊගා වැක්ෂන් එක මොකද්ද කියලා බලන්න. හැබැයි මට 32 යටතේ හැබැයි ඕන්න මේ ඉලෙක්ෂන් එකේ කැඳවීම අහිං කළා දාලා ඕන්න ඉන්ට්‍රිම් එකට යන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මං එහෙම දෙයකට යොමු වෙන්න කිසිම උමනාවක් මට නැහැ. මම හිතන්නේ මේ ඡන්දය තියලා ඉවරලා ආපු දෙයක්. හැබැයි ඊට පස්සේ ඉතින් හරියට වැඩ කරගෙන ගියේ නැත්නම් ඊට පස්සේ